අන්තර්ජාලය මුදල් උපයන්නගෙන ගන්න ඇතිස් ඉන්ටර්නැෂනල් එඩුකේෂන් සෙන්ටර් 076-6-375-375 Neth Fm Balumgala Anthima satana අයිබෝවන් සුබ උදෑසනක් ඔබට මට අපි බොහෝ දිනකට මේ බැංකු ගිණුමක් තිබෙනවා බැංකු ගිණුමත් එක්ක අපි ගනුදෙනු සිදු කරනවා නමුත් එහෙම බැංකු ගිණුමත් එක්ක සිදු කරන ගනුදෙනු වලදී ඇතැම් විට අපි යම් අපහසුතාවලට මුහුණ දෙනවා තේරුම් ගන්න බැරි තත්වයන්ට මුහුණ දෙනවා ඒ නිසාම ප්‍රශ්න අපේ ජීවිතේ ඇති වී තිබෙනවා අද Neth Fm Balumgala අන්තිම සටන අපි ගොනු කරන්නේ මේ බැංකු හා සැබදී ප්‍රශ්නවලට උත්තර හොයන්න COVID-19 නිසා රටම යම් ලෙසක පීඩාවට පත්ව සිටියදී COVID-19 බැංකු සේවා කෙරෙහිත් යම් බලපෑමක් සිදු කරලා තිබෙනවා ඒ බලපෑමත් එක්ක කොහොමද බැංකු සේවා ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා අද අපි කතා කරන්න සූදානම් වෙනවා ඔබ දන්නවා Balumgala අන්තිම සටන ඔබේ වේදිකාව බව ඒ නිසා බැංකු හා සැබදීව ඔබට තිබෙන ප්‍රශ්න බැංකු ගනුදෙනු හා සැබදීව ඔබට තිබෙන ප්‍රශ්න ඔබට පුළුවන්කම තිබෙනවා අපෙන් අහන්න 0112 55 33 63 අපේ මැදිරිය දුරකථන අංකය මෙතෙන් සිට ඔබට විවෘත කර තිබෙනවා සහ මේ සංවාදයේ වෙනුවෙන් ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපි බොහොම ගෞරවයෙන් කැඳවා ගත්තා ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා DFCC ප්‍රධාන විධායක නදහරි ලක්ෂ්මන් සිල්වා මහත්මයා ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් දේශාන අපි වහනවා වගේම FM 95 FM 94 ලෙස මාත තරංගමාලාව ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා Balumgala Facebook පිටුවට එන්න අපිව බලන්න ඔබට පුළුවන්කම තිබෙනවා ඒ බලන ගමන් අර මං කලින් කිව්වනේ මේ දොරකතනෙන් කතා කරලා ඔබේ ප්‍රශ්න අපෙන් අහන්න කියලා ටිකක් අමාරු වෙන්න පුළුවන් සමහර දොරකතනීර ගන්න ගොඩක් අය කතා කරන නිසා එහෙමනම් Facebook පිටුවේ මේ සජීව විකාශයට පහලින් ඔබේ ප්‍රශ්නේ කමෙන්ට් එකක් විදියට යොදන්න ඒ කමෙන්ට් සඳහාත් අපි අවස්ථාව හොයාගන්න උත්සාහ කරනවා අද Balumgala අන්තිම සටනේදී සභාපතිතුමනි දැන් බැංකුත් එක්ක සැබදිව පූර්වයෙන් අපිට ලැබුණු ප්‍රශ්නවලත් බොහෝ දෙනා දැන් ගැට ගැහිලා තියෙන ප්‍රශ්න තමයි මේ ණය. ණය සඳහා යම් සහන ලබා දෙන බව ප්‍රකාශ වුණා. හැබැයි මේ සහන හරියට ලැබුණේ නැහැ කියන මැසවිල්ල චෝදනාව එක පැත්තකින් තිබෙනවා. COVID-19 එක්ක ගෙවා ගන්න බැරුව හිර වෙච්ච අය ගොඩක් ඉන්නවා. දැන් කවදාවත් ක්‍රිබ් එකේ හිටපු නැති අයත් ක්‍රිබ් එකේ ඉන්නවා. කොහොමද බැංකු විදිහට මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ? ඇත්තටම අර දෙනවා කියව සහන දුන්නේ නැද්ද? බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන මුලින්ම සඳහන් කරන්න ඕනේ ඇත්තටම අපේ ගනුදෙනු කරුවන්ට ණය ගෙවීම පිළිබඳව ගැටලු ඇති වුණේ කොවිඩ් නිසාමත් නෙවෙයි 2019 දී අප්‍රේල් මාසයේදී ඇතිවෙච්ච ඒ අවසනාන්ත සිද්ධිත් සමග සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි අනෙකුත් කර්මාන්ත ව්‍යාපාර ගොඩක් අයට මේ ගැටලු වැත්තුනා ඒ අවස්ථාවේදී මහ බැංකුව 2019 අප්‍රේල් මාසයේදී නියමයන් නිකුත් කරා බැංකුවලට ඒ අවස්ථාවේ ණය ගෙවීමට නොහැකි අයට විශේෂයෙන් සහනදායි ක්‍රමයට ණය ගෙවීමට පහසුකම් සලසා දෙන ලෙස විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙනකන් සහන කාලයක් ලබා දුන්නා ඊට පස්සේ 2020 ජනවාරි මාසයේදී නැවත වරක් මහ බැංකුව මේ කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර නැවත අපිට නියෝග නිකුත් කරාම බැංකුවලට ණය ගෙවීම සඳහා අපහසුතාවයන් දක්වන සියලුම අයට 2020 දෙසැම්බර් මාසයේ දක්වා ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්න. සහන කාලය කියලා එදිනෙන් අදහස් කළේ ඔවුන්ට හැකි විදියට ණය ගෙවීමට බැංකු සමග සාකච්ඡා කරලා ණය ගෙවීමේ ක්‍රමවේදයක් හදාගන්න. ඒ නිර්දේශය අපිට ලැබිලා පෙබ්‍රවාරි මාසේ වෙනකන් කල් දුන්නා අපේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නියමිත බැංකු සමග සම්බන්ධ වෙලා අදාළ සාකච්ඡාවන් පවත්වලා ණය ගෙවීමේ සහන කාලය ලබා ගන්න කියලා ඒ පෙබ්‍රවාරි මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලත් නැවත වරක් ඒක දීර්ඝ කරා මාර්තු මාසය දක්වා ඒ ගනුදෙනුකරුවන්ට කටයුතු කරන්න. නමුත් අවසනාවකට ලංකාවේ මාර්තු මාසයේදී වෙනකොට අපි දන්නා පරිදි මේ කොවිඩ් වසංගතය සිදු වුණා. එතනින් පස්සේ මම හිතන්නේ ගනුදෙනු කරවන්ට ඒ සර්කියුලර් නම්බර් 5 ඒ කොන්දේසි 5 කටයුතු කරගන්න බැරි වුණා. ඒ අවස්ථාවේදී තමයි 2020 අප්‍රේල් මාසයේදී නැවත වරක් මහ බැංකුව ගනුදෙනු කරවන් සඳහා ණය ගෙවීමේ සහන පදනම යටතේ චක්‍රලේඛන කීපයක් නිකුත් කළා. දින එකක් නෙවෙයි චක්‍රලේඛන 3-4ක්. මේදී තාමත්ම වැදගත් වෙන්නේ මෙහෙමයි බැංකු හැටියට ගනුදෙනු කරවන් දන්නවා. නමුත් අපි ගනුදෙනු කරවන්ගෙන් ඉල්ලා සිටියේ කරුණාකාරුණිකව බැංකු සමග හමු වෙලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. ඒ නිසා මම පිළිගන්නේ බැංකු ඔක්කොම 2020 අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා දිවිසු සහන කාල සම්පූර්ණ ණය ගනුදෙනු කරවන්ට ලබා දුන්නා. සමහර ගනුදෙනු කරවන්ට සැප්තැම්බර් මාසය දක්වා සහන කාලයක් ලබා දුන්නා. මේ සහන කාලය වෙන සහන වාගේ නෙවෙයි පොලිය සහ මුල් මුදල
ගෙවීම සඳහා සම්පූර්ණ නිදහස් කාලයක් තමයි මේ අයට ලබා දීලා තියෙන්නේ. ඉතින් සමහර පෞද්ගලික ගනුදෙනු කරවන්න ජූනි මාසයේ වෙනකුණුත් අනිත්කුත් ව්‍යාපාරික ගනුදෙනු කරන සැප්තැම්බර් මාසෙම සම්පූර්ණ. එතන මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමන් දැන් පෙන්වා දෙනවා මේ සහන කාලයේදී පොලිය මුල් මුදල මේ දෙකම ගෙවන එකෙන් තමයි සහනය දුන්නේ කියලා. මෙතන වෙන්නේ දැන් ගෙවිය යුතු වාරිකයක් තියෙනවනේ. ඒ වාරිකය ණය ගෙවන අවසන් වෙන දවසෙන් පස්සට එකතු වීමද? එහෙමනම් ඒකට අතිරේක පුලියක් හැදෙනවද? මොකද්ද එතන වෙන්නේ? දැන් පුද්ගලික ණය ලබා ගත්ත අයට සහන කාලය ලබා දෙන්න කියලා අපිට බැංකුවලින් නියමක බැංකුවට මහ බැංකුවෙන් නියම කළේ ජූනි මාසයේ 30 වෙනිදා වෙනකම් පමණයි. එතකොට මාස 3ක කාලයක් තියෙනවා. ව්‍යාපාරිකයන්ට සහන කාලය අප්‍රේල් මාසයේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වෙනකම් කාලයක් ලැබුණා. එතකොට තියෙන ක්‍රමවේදය තමයි දැන් ඒ කාලයේදී ඇති එකතු වෙන පොලිය දැන් මුල් මුදල අනිවාර්යයෙන්ම පසුබෑමක් කරවනවා ඒ මාස කාණෙන්. එතකොට මාස 3ක් නම් මාස 3කින් තමුන්ගේ ණය කාලේ දික් වෙනවා. එහෙම නැත්නම් මාස 6ක සහන කාලයක් ලබා ගත්ත කෙනෙකුට තව මාස 6කින් තමුන්ගේ ගෙවීමේ කාලේ දික් වෙනවා. ඊට අමතරව මහ බැංකුවෙන් බැංකුවලට නියම කරා ඒ ලබාගත් ඒ අය කළ යුතු පොලිය සහන කාලයේදී ඒ සඳහාත් යම් සහනයක් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ සමහර ගනුදෙනුකරුවෝ වන්දනා විශේෂයෙන් බැංකුවලට ඇවිල්ලා ඒ පොලිය විතරක් ගෙවන ක්‍රමයේ වෙන වෙනම සාකච්ඡා කරා. සමහරලාට එකට පොලිය ගෙවලා ඉවර කරන්න එකතු වුණා. සමහර අය කැමති වුණා ණය ගිවිලා අවසන් වුණාන් පස්සේ ඒ පොලිය එක් මුදලක් හැටියට ගෙවන්න. ඒ වගේ ක්‍රමවේදයන් ඒකට දැන් එකතු වෙන පොලිය පිළිබඳ කිසි ක්‍රමවේදයක් නැහැ. නමුත් සහන කාලයේදී ගෙවන පොලිය එකතු වෙන පොලිය ඕනම විදිහකට බැංකුවත් සමග දැන් අපේ බැංකුවත් එක්ක සාකච්ඡා කරව හැම ගනුදෙනුකරුවෙක්ම අපෙන් ඉල්ලා සිටියා ඒ පොලියත් ඒ මුදලට එක්වසු කර නොකර මොකද නැත්තම් පොලියට පොලිය අය වෙනවා. ඒ නිසා අපිට අවසාන වාරිකේ නැත්තම් අවසන් වාරිකේ දෙක හැටියට ගෙවන ලෙසට සහනය ලබා දෙන්නේ. මම හිතන්නේ මම දන්න තරමින් සියලුම බැංකු ඒ විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ ව්‍යාපාරිකයන් සඳහා වන මේ සහනය තව මාස කීපයකින් දීර්ඝ කරන්න පහුගිය දවසක යෝජනා වුණා. දැන් ඒ යෝජනාව සම්බන්ධයෙන් කොහොමද බැංකු වැඩ කරමින් ඉන්නේ? ඇතරම දැන් සම්පූර්ණ සහන කාලයල් ප්‍රථම චක්‍ර ලේඛනවලින් ලැබිච්ච සහන කාලය දැන් අවසන් වෙලා තියෙන්නේ. අවසන් වුණේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා. ඒ නිසා සමහර අයගේ ජූනි මාසේ. ඒ සියලුම ගනුදෙනු කරන්න සිද්ධ වුණා ඒ මුදල් ආපසු ගෙවීම සඳහා ඔක්තෝබර් මාසයේ සිට. නමුත් මේ කොවිඩ් වසංගතයේ දෙවැනි වර්ධකය නැවත පැමිණීම නිසා ගනුදෙනු කරුවන් නිලින් කරලා සිටියා බැංකු වලින් මේ විදිහට තව සහන කාලයක් ලබා දෙන්න. ඒතර ඒ අනුව මහ බැංකුවෙන් දැන් නියෝග කීපයක් නිකුත් කරලා තියෙනවා. පළවෙනි නියෝගය තමයි සංචාරක කර්මාන්තය සහ සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාරික ජනතාවගේ ණය ගෙවීමේ සහන කාලය ලබන අවුරුද්දේ 2021 අප්‍රේල් මාසය දක්වා දීර්ඝ කරන්න කියලා අපිට මුලින්ම චක්‍ර ලේඛන ලැබුණා. ඒ අනුව දැන් සංචාරක කර්මාන්තයට සහන කාලය ලබා දීලා අවසන්යි. දැන් අපිට අලුතෙන්ම ලැබිච්ච චක්‍ර ලේඛන අංක 10 යටතේ බැංකු වලින් මහ බැංකුවෙන් ඉල්ලා සිටින්නේ සියලුම අපනයනය කරන ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර කටයුතු කරපු අය මෙම කොවිඩ් වසංගතය නිසා රැකියාවන් අහිමි වූ අය ඒ වගේ ආදායම් අහිමි වූ අය ඉන්නවා නම් ඒ අයට සහන කාල ලබා දෙන්න කියලා. ඒ සහන කාලය දැන් ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ඉඳන් 2021 මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකන් ඒ සහන කාලය උන්ට ලැබෙනවා. ඒ සහන කාලයේදී අර කලින් කරපු සහන කාලයේ ලබා දෙන්නට වඩා වෙනස් ක්‍රමයක් දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අපි කරන්න හදන්නේ මේ කාලයේදී ගනුදෙනුකරුවන් විසින් බැංකු වලට ගෙවිය යුතු ණය වාරික ණය පොලිය වෙනත් ණයක් හැටියට ලබා දීමට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ මගින් එතකොට ගනුදෙනුකරුවන්ට එය ඉක්මනින්ම ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ. බැංකුවත් සමග සාකච්ඡා කරලා මාස 24ක් පුරා මේව සහන කාලය අවසන් වුණාන් පස්සේ 2021 මාර්තු මාසේ 31 වෙනිදාන් පස්සේ පටන් ගන්න වර්ෂයේදී ඕන්ට පුළුවන් වෙනවා ඒ මේ සහන කාලයේදී එකතු වෙච්ච වාරික සහ පොලිය මාස 24ක් නැත්නම් මාස 12ක් ඒ වගේ කාල සීමාන්වලදී ගෙවලා ඉවර කරන්න පුළුවන් අනිකුත් ණය ගෙවාගෙන යන විදිහට. ඒතර මම හිතන්නේ සියලුම ව්‍යාපාරික ආයතනවලට ඒ කියන්නේ මේ කොවිඩ් වසංගතයෙන් තමුන්ගේ ව්‍යාපාර කඩාවැටිච්ච අයට විශේෂ සහනයක් තමයි ලැබිලා තින්නේ. තමුන්ගේ ව්‍යාපාරිකයෙන් ලැබෙන මුදල් ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා යොදවන අතරේ ණය ගෙවීම සඳහා කිසිම මුදලක් වෙන් කිරීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මාර්තු මාසේ 31 වෙනිදා වෙනකම්. මේ සහනය ලබා ගන්න මේ කොහොමත් ලැබෙනවද නැත්නම් බැංකුවත් එක්ක ගිහිල්ලා විශේෂයෙන් සාකච්ඡා කරනවද? මේම කියන්නේ මේ සමහර ව්‍යාපාරික ජනතාව පෞද්ගලික ජනතාව අපි දන්න තරමින් වැඩිපුර කෙනෙක් කැමති නැහැ වැඩිපුර පොලියක් ගෙවන්න.
තමුන්ට මුදලක් තියෙනවා නම් ඒ ගත්ත ණය ආපසු ගෙවීමට තමයි හැම්බෙලිම අදහස තියෙන්නේ. ඉතින් ඒ එවැනි අය ඇවිල්ලා සමහරවිට බැංකු සමග සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි මහ බැංකුව නියම කරලා තියෙන්නේ හැම ගනුදෙනු කරුවෙකුටම තමුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ණය සීමාව ලබා ගන්න, සහන කාලය ලබා ගන්න බැංකුවට ඇවිල්ලා ලිඛිතව ඉල්ලීමක් කරන්න ඕනේ. ඉතින් සමහර විට බැංකුව තීරණය කළයි දැන් ගිය ඔක්තෝබර් මාසයේ 31 වෙනකන් සහනය ලැබිච්ච අයට සැප්තැම්බර් මාසයේ 31 වෙනකන් සහනය ලැබිච්ච අයට ඒ සහනය දික් කරන්න තීරණය කළයි. නමුත් මම හිතන්නේ ගනුදෙනු කරුවන් හැටියට විශේෂ වගකීමක් තියෙනවා ඒ බැංකුවට කතා කරලා ඔවුන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. හැබැයි මේ අවස්ථාවේදී මහ බැංකුව ඉතාමත්ම කියලා තියෙනවා බැංකුවලට විශේෂයෙන් ගනුදෙනු කරුවන්ට අපහසුතාවයන් නොවන ආකාරයෙන් වැඩි තොරතුරු ලබා නොගෙන ඉතාමත්ම ක්‍රමවත් විද්‍යුත් ක්‍රමයෙන් තමුන්ට ඉල්ලීමක් කරත් ඇති ඒ ඉල්ලීම මගින් අපි සහන ලබා දීමට කටයුතු කරන්න බැංකු බැඳිලා ඉන්නේ. බැංකු සම්බන්ධයෙන් ඔබට තිබෙන ප්‍රශ්නයක් අහන්න 0112 55 33 63 අපේ මැදිරියේ දුරකථනය අපි ඔබට විවෘත කර තිබෙනවා. බැලුම්ගල Facebook පිටුවට එන්න ඇවිල්ලා අපිව බලන්න බලන ගමන් ඔබට තිබෙන ප්‍රශ්නේ ඊට පහලින් කමෙන්ට් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. බැංකු හා සබැඳිව තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි අද කතා කරන්නේ Neth Fm Balumgala අන්තිම සටනේදී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමේ සභාපතිවරයා DFCC ප්‍රධාන විධායක දහරිවරයා ලක්ෂ්මන් සිල්වා මහත්මයා සමග අවසර දෙන්න කෙටි විරාමයකට විරාමෙන් පස්සේ අපි ඉක්මනින් මුණගැහෙමු ඔබේ ප්‍රශ්නවලට තවදුරටත් උත්තර හොයන්න. Neth Fm Balumgala අන්තිම සටන. Neth Fm Balumgala අන්තිම සටනේදී අපි අද බැංකුව ගැන කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමේ සභාපතිවරයා DFCC බැංකුවේ ප්‍රධාන විධායක දහරිවරයා ලක්ෂ්මන් සිල්වා මහත්මයා සමග දුරකථනයේ ඉන්න අපිත් එක්ක හිතවතෙක් කොහිතවතියක් අයිබෝන් ඔබට අයිබන් ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඔව් මගේ ප්‍රශ්නේ මම ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. මම රාජ්‍ය බැංකුවකින් ගත්තා ලක්ෂ 20ක ණය මුදලක්. අරගත්තේ 2018. ඊට පස්සේ 118 පොලියට ගත්තේ. පස්සේ තමයි කොවිඩ් කේස් එකේ ඉඳ අපිට මාස 6 කාලයක් සහන දුන්නා. ගෙවාගෙන යන්න කිය ඒ කියන්නේ ටිකටම ගෙවාගෙන යන්න දෙයක් නැහැ කියලා දුන්නා. පස්සේ ඒකව chance එකක් දුන්නා අපිට. පස්සේ මම ඒකෙන් පස්සේ අර සුජීව සේසිංහ මහත්තයා ගිහපාර බැලුම්ගල කිව්වාගේ එක අංකයකට ගේන්න කොනේ පොලියන් පාතේ. ඉතින් මම ලක්ෂ්මන් මහත්තයා අහන්න කැමති එහෙම කියවලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් බැංකු වලට ඒ සහනය දීලා තියෙනවා නම් ඒක මහජනතාවට භුක්ති විඳින්න දීලා නැද්ද? මොකද මම ඔය ප්‍රශ්නෙන් පස්සේ කියලා බැංකුවත් එක්ක කතා කරා මේ පොලියන් පාතේ අඩු කරලා දෙන්න කියලා. ඉන්න දුරකතන ඉන්න මේ මං හිතන්නේ එතුමන් මේ ප්‍රශ්න කරන්නේ මුලින් ණය ගන්නකොට ගිවිසුම්ගත පොලිය 18ක් දැන් පොලිය තනි ඉලක්කමකට ගෙනලා තියෙනවා. ඇයි ඒ සහනය දෙන්න බැරි? මම දන්නේ මේ බැංකු පිළිබඳව මට සාකච්ඡා කරන්න අමාරුයි. නමුත් බැංකු ප්‍රතිපත්තියක් හැටියට මේ බැංකුවෙන් කරලා තියෙන නියමයන් හැටියටත් බැංකු බැඳිලා ඉන්නවා. දැන් මේ අවස්ථාවේදී අර එතුමා සඳහන් කළ පරිදි අපිට 100ට තැන්පත් කරුවන්ට 112 13 ගෙවන කාලෙදී තමයි අපි 118ක් 119ක් වගේ ඒ වගේ විශාල පොලිය වලට සමහර අය ණය ලබා ගන්න ඇත්තේ. දැන් බැංකු ශාස්ත්‍රයේ පොලිය අනුපාතය ඉතාමත්ම පහළ මට්ටමට ඇවිල්ලා තියෙනවා. අද අපි තැන්පත් කරුවන්ට ගෙවන්නේ 105ක් 6ක් වගේ මුදලක් තමයි වැඩිපුරම 105ක් වගේ මුදලක් තැන්පත් වලට ගෙවන්නේ. ඒ නිසා ණය වලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පොලිය අඩු වෙන්න අඩු විය යුතුයි. ඒක තමයි ක්‍රමය. නමුත් අපිට මම හිතන්නේ බැංකු කරුවන්ටත් ප්‍රශ්නයක් තිබ්බා මුලින්. ඒ අර අධික පොලියක් සහිත තැන්පත් වලට ගෙවපු පොලිය අනුපාත අඩු වෙන තෙක් තමුන්ගේ ණය සඳහා ගෙවන පොලිය අනුපාතය අඩු කිරීමේ නොහැකියාවක් තිබ්බා. නමුත් මම මේ හිතන්නේ මේ වෙනකොට ඒ සියලු දේවල් අඩු වෙන්න ඕනේ. බැංකු මම හිතන්නේ බැංකු බැඳී ඉන්නවා මේ වගේ ගනුදෙනු කරුවන් සමග සාකච්ඡා කරලා ඒ පොලිය අනුපාත අඩු කරන්න හැම බැංකුවක්ම කරන බවටයි මගේ දැනගැනීම තියෙන්නේ. ඒ නිසා එහෙම වෙලා නැත්තම් මේ පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපිට කතා කරන අසන්නාට වගේම තවත් කෙනෙක්ට තියෙන්න පුළුවන්. මොකක්ද කළ යුත්තේ? ක්‍රම දෙකක් තියෙනවා මේ මහත්නාට පුළුවන්. ඒ බැංකුවේ අපි දැන් සාකච්ඡා කරලා තියෙන විදිහට සමහරලාට මේ ගනුදෙනු කරුවන් ගිහිල්ලා සාකච්ඡා කරන්නේ කල්මනාකාර මහත්මයා සමග පමණයි. ඔවුන්ට හැකියාවක් තියෙනවා ඉහළ කල්මනාකාරීත්වයට ඒ පිළිබඳව දැනුම්දීමක් කරන්න සභාපතිතුමාට, අධ්‍යක්ෂක මණ්ඩලයට, එහෙම නැත්නම් සාමාන්‍ය අධිකාරීතුමා. සාමාන්‍ය අධිකාරීතුමා තමයි ජ්‍යෙෂ්ඨ කල්මනාකාරීත්වයේ ඉන්නේ. එයාට මුලින්ම සඳහනක් කරලා ඉල්ලීමක් කරලා ලිඛිතව ඒ පිළිබඳ ඉල්ලීමක් කරන්න පුළුවන්. මම හිතන්නේ සියලුම සාමාන්‍ය අධිකාරවරු මහ කල්මනාකාරවරුන් බැඳිලා ඉන්නවා එවැනි ගනුදෙනු කරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කරන්න. ඊට අමතරව මම කියන්න කැමතියි දැන් මේ වෙනකොට මහ බැංකුවෙන් මෙවැනි ගනුදෙනු කරුවන්ගේ පැමිණිලි ඒ වගේම ගනුදෙනු කරුවන්ට තියෙන යම් කිසි ගැටලු විසඳීම සඳහා විශේෂ කවුන්ටරයක් විශේෂ ආයතනයක් මහ බැංකුවේ යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ගැටලු විසඳීම සඳහා ඒ මහත්මයාට පුළුවන් ඒ විදිහේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ආයතනයටත්
මහා බැංකුවේ ඒ විශේෂ ආයතනයට ලිපියක් යොමු කරන්න. එතකොට ඒ විශේෂ ආයතනයේ මගින් ඒ මහා බැංකුවේ ඒ අදාළ බැංකුවේ මහා කල්මනාකරුවන්ට ඉදිරිපත් කරනවා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. ඒ මගින් මම හිතන්නේ සැලසුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මේ දීපු සහන ගත්තු ණය සඳහා දීපු සහන ගැන කතා කරනවා වගේම තවත් කෙනෙක්ට තියෙන ප්‍රමුඛ ප්‍රශ්නය තමයි ණයක් ගන්න බැරුව ඉන්න එක. දැන් නිරංජන් රාමනායක බැලුම්ගල Facebook පිටුවේ සටහනක් තබනවා. මගේ නිවස හා ව්‍යාපාරික භාණ්ඩ තොග සමග සියල්ල 2019.04.06 වෙනි දින, කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ, ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වුණා. එතෙන් පටන් ව්‍යාපාර අඩපණ වුණා. නමුත් අද වෙනකන් රුපියල් 10කවත් ණයක් කිසිම බැංකුවකින් ලැබුණේ නැහැ. ණයක් ගන්න ගියාම වත්කම් ඉල්ලනවා, ඉඩමක් වාහන මේ මොනවා හරි අපේට ඉල්ලනවා. එහෙම දෙන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද ණයක් ගන්න කියන ප්‍රශ්නේ තමයි එතුමාට තියෙන්නේ. ඇත්තටම බැංකුවලටත් බැංකුත් පවත්වාගෙන යන්නේ මේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින්. ඉතින් ඒ නිසා අපි ණයකරුවන් පමණක් නෙවෙයි අපේ වගකීමක් තියෙනවා බැංකුකරුවන් හැටියට තැන්පත්කරුවන් ආරක්ෂා කරගන්නත්. ඒ නිසා තමයි යම් ක්‍රමවේද නියම නිකුත් කරලා තියෙන්නේ මහා බැංකුව මගිනුත්. අපි ණය දෙනකොට අපි ගන්න තැන්පත් වලින් කොච්චර ප්‍රමාණයක් ණය දී හැකිද ණය ගනුදෙනු කරුවන්ට, ඒ වගේම මේ ණය දුන්නන් පස්සේ නොගෙවෙන ප්‍රමාණය අනුව, බොල් ණය වෙන ප්‍රමාණය අනුව යම්කිසි සීමාවන් පනවලා තියෙනවා මහා බැංකුවෙනුත් අපිට ඒවා පාලනය කිරීම සඳහා. ඒ නිසා මං හිතන්නේ යම්කිසි කෙනෙකුගේ ණය ගෙවීමට නොහැකියාවක් ඇති වුණා නම් දැන් ඒ මාත්මයාගේ ව්‍යාපාර අඩපණ වෙලා තියෙන ගින්නකින් නම් මම හිතනවා ඒ අවස්ථාවේදී රක්ෂණ ක්‍රමයක් තිබ්බද ඒක මම දන්නේ නැහැ. එහෙම තිබ්බනම් ඒ රක්ෂණ ක්‍රමයෙන් ලැබෙන මුදල් ණය ගෙවීම සඳහා ලබා ගැනීමට, ණය ගෙවීමට කටයුතු කරා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතිනම් අවසාන වශයෙන් තියෙන්නේ ඒ බැංකුවත් සමගම සාකච්ඡා කිරීම පමණයි. මුලින්ම ඒ සාකච්ඡා කරලා තමුන්ගේ ඒ තියෙන හිග ණය මුදල ගෙවීම පිළිබඳව, එහෙම නැත්නම් සමහර අවස්ථාවන්වලදී ඒ වගේ ව්‍යාපාර කඩා වැටලා නැති වෙලා ගිය අයට බැංකු වලින් තීරණයක් ගන්න පුළුවන් ඒ ණය කපා හරින්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙවෙයි. නමුත් විශාල ක්‍රමවේදයක් ඒකට තියෙනවා. ඒ ක්‍රමවේදය ගැන අවධානය යොමු කිරීම සඳහා ඒ කල්මනාකරුවන්ට කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. මේක කොහොමද සිද්ධ වුනේ, ඇයි මේ ණය ගෙවා ගැනීම නොහැකියාව කියලා. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මේ ගනුදෙනුකරුවන්ට වෙනත් බැංකුවකින් මේව කරන්න. දැන් විශේෂයෙන් මේ ක්‍රිබ් එක පිළිබඳවත් ගැටලු ඇති වෙලා තියෙනවා ගොඩක් දුරට. පසුගිය කාලයේදී අතින් බැංකුවලටත් ඉතින් මේ තිබ්බ මොනිටෝරියම් සහන කාලයත් සමග, මොකද ඔවුන්ගේ විද්‍යුත් පරිගණක යන්ත්‍ර මගින් තමයි මේ ගනුදෙනු ඔක්කොම මේව කරන්නේ. දැන් ඒවා අපිට ගිහිල්ලා ණය කාල සීමාවන් ඩික් කරාට ඒවා ගිහිල්ලා ක්‍රම අපේ විද්‍යුත් පරිගණක යන්ත්‍ර වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒවා තියෙන්නේ ඒ විදිහට. නමුත් අපිත් ක්‍රිබ් ආයතනයත් සාකච්ඡා කරලා මේ විදිහට සහන කාලය ලබාගත් ගනුදෙනුකරුවන්ගේ සහන කාලය හරියට ඔවුන්ගේ ක්‍රමේ, ඔවුන්ගේ සිස්ටම් එකේ ලකුණු කිරීම සඳහා දැන් ක්‍රමවේදය යොදලා තියෙනවා. මං හිතන්නේ ගිය සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට ඒ ක්‍රිබ් පිළිබඳව තිබ්බ ගැටලු සම්පූර්ණයෙන් මේ වෙනකොට විසඳිලා තියෙනවා. යම්කිසි ගනුදෙනුකරුවෙක්ගේ සහන කාලයක ඉන්න ගනුදෙනුකරුවෙක්ගේ ණයක් ඕවර්ඩියු කියලා, එහෙම නැත්නම් ගෙවා නැති බවට සඳහන් වෙලා තියෙනවා නම් ඒක වැරදීමක්. මොකද එහෙම සහන කාලයල් තියෙන ලබාගත් නීති අනුකූලව ලබාගත් සියලුම ගනුදෙනුකරුවන්ගේ ඔවුන්ගේ තොරතුරු දැන් මේ වෙනකොට ක්‍රිබ් එකේ හරි විදියට වැටලා තියෙන්න ඕනේ. එහෙම නැතිනම් බැංකුව සමග සාකච්ඡා කරලා වහම මේ පිළිබඳව ක්‍රියා ගන්න පුළුවන් මොනවා. දැන් ගනුදෙනුකරුවන්ටත් පුළුවන්කම තියෙනවා මේ ක්‍රිබ් ආයතනයට ගිහිල්ලා ඒ ගැන සාකච්ඡා කරලා ඔවුන්ගේ ලියවිලි ඉදිරිපත් කරලා ක්‍රිබ් ආයතනයේ මගින් මේ බැංකුවට සාකච්ඡා කරලා මේ ක්‍රියාපටිපාටි වෙනස් කරගන්න. ඊට අමතරව අපි බැංකු කරුවන්නුත් ක්‍රිබ් ආයතනයත් එක්කහු වෙලා දැනට තියෙන මේ ක්‍රමවේදයට වඩා අලුත් ක්‍රමවේදයක්, ස්කිප් ස්කෝරින් ක්‍රමයක්, ඒ ගනුදෙනුකරුවන්ගේ මේ ණය පිළිබඳව විතරක් නෙවෙයි ඔවුන්ගේ පැවැත්ම, ඔවුන් අනිකුත් ආයතනත් සමග ගනුදෙනු කරපු විලාසය, ඒ සියලුම දේවල් තොරතුරු ලබාගෙන අපි දැන් ක්‍රමවේදයක් ඇති කරගෙන යනවා ගනුදෙනුකරුවන්ට යම්කිසි ලකුණු ප්‍රමාණයක් දෙන්න. අර මේ කීර්ති නාමය සලකා බලන්න, අපයක් විදිහට කීර්ති නාමය තබාගෙන ණය දෙන්න පුළුවන්ද කියන යෝජනාවත් පහුගිය දවසේ ඉදිරිපත් වුණා. දැන් ඒ යෝජනාවට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකත් ඇත්තනම සලකා බලමින් සිටිනවා. මං හිතන්නේ මේ අපි ඒක අලුත් දෙයක් කියලා. දැන් මීට කලිනුත් අපි සමහර වැඩිපුර බැංකුව වලින් සමහර ණය දෙනකොට හැම කෙනෙකුටම අප දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සාමාන්‍ය ණයක් දෙනකොට ඒ ව්‍යාපාරය නැත්තම් ඒ කරගෙන යන ව්‍යාපෘතිය, ඒකේ තියෙන වටිනාකම, ඒකෙන් රටට කරන්න පුළුවන් සහයෝගය නැත්තම් කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක, ඒ වගේ දේවල් බලලා සමහර වෙලාවල් වලට බැංකුව වලින් කිසිම අපයක් නැ
නැතුව ණය දීලා තිනේ. ණය දීලා තිනේ කීර්ති නාමයට. දැන් කොළඹ තියෙන මහා ව්‍යාපාරික ආයතන, විශාල ව්‍යාපාරික ආයතන වැඩිපුර දෙනෙක් බැංකු වලින් ණය මුදල් ලබාගෙන තින්නේ අප සබල්ලා නෙමෙයි. නමුත් ඔවුන්ගේ පහුගිය ඉතිහාසයේ ඔවුන් ගනුදෙනු කරපු ආකාරය, ඉස්සරහට කරන්න දෙන ගනුදෙනු පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය බල්ලා තමයි බැංකු වලින් ණය දෙන්නේ. ඒ වගේම අපි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් ඔය සුමක ණය දැන් ඔය ඉතාමත්ම කුඩා පරිමාණයේ ණය ලබාගෙන ඉන්න අය අපේ බැංකුව DFCs බැංකු විතර නෙවෙයි අනිත් බැංකු සියල්ලම මම දන්නවා ඉතාමත්ම කුඩා පරිමාණයේ ණය මුදල් ලබා දෙනවා ගනුදෙනු කරවන්නට. ඒ ගනුදෙනු කරවන්නට අප ලබා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ඒ බැංකු ඉතාම කුඩා ප්‍රමාණයේ ණය ලබා දෙනකොට අප නැතුව තමයි අපි ලබා දෙන්නේ. එහෙම එහෙම අපයක් ගන්න එහෙම අපයක් නැතුව ණයක් ගන්න කෙනෙක්ට ඕනේ නම් මොකක්ද ඔහුට හෝ ඇයට තියෙන ක්‍රම? දැන් ණයක් ලබා ගැනීමට ක්‍රම තොරතුරු කීපයක් ලබා දිය යුතුයි. ණය ගෙවීමේ හැකියාව පෙන්වන්න ඕනේ. ණය ගෙවීමේ හැකියාව යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය කොහොමද ආරම්භ කරන්නේ, ඒ පිළිබඳව ප්‍රාග්ධනය කොහොමද, නැත්නම් ණය කොච්චර ලබා ගන්නවද, වෙළඳ පොලේ තියෙන තත්ත්වය මොකද්ද, එයාට හැකියාවක් තියෙනවද කොච්චර කාලෙකින් මේ ණය ගෙවන්න, ඒ හැකියාව අනුව තමයි ණය ගෙව ඇවිල්ලා ඒ තොරතුරු ලබා දුන්නම ඒ බැංකුව බැඳී ඉන්නවා. ඒ තොරතුරු විශ්ලේෂණය කරලා යම් කිසි සත්‍යතාවයක් තියෙනවා නම් ඒ තොරතුරු පිළිබඳව අපිට ණය ලබා දෙන්න හැකියාවක් තියෙනවා. දැන් මම විශේෂයෙන්ම ඉතාමත්ම කුඩා ණය ලබා ගන්න ව්‍යාපාරික ජනතාව ලක්ෂ පහ ලක්ෂ දෙක ඒ වගේ මුදල් ලබා ගන්න ණය මුදල් ලබා ගන්න උදවිය සාමාන්‍ය දීර්ඝ කාලයක් ණය ගවන්න ඉල්ලන්නේ මාස 12යි. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඉතාමත්ම සාර්ථකව මාස 12ක් ඇතුළත කරලා ඒ ණය ගෙවලා නැවත වරක් ණය ලබා ගන්නවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයන් හදා ගන්න පුළුවන්. බැංකු බැඳී ඉන්නවා. මම හිතන්නේ මහා ජනතාව මේ ගැටලු පත් වෙනකොට බැංකු පිළිබඳව යම් යම් අනවබෝධයන් ඇති වෙනවා. අපි බැංකු කරුවන් හැටියට මම හිතන්නේ විශේෂයෙන් අපේ වගේ කීමුකුත් වෙනවා මහා ජනතාවට ගිහිල්ලා මේ කරුණු පැහැදිලි කරන්න. ඒ ගැටලුව මේ පහුගිය මාස 6 7 තියෙන්න ඇති. නමුත් අපි දැන් විශේෂයෙන් කටයුතු කරගෙන යනවා මහා ජනතාවගේ ගැටලු විසඳීම සඳහා. ඒ තමයි ඒකින්ද තමයි මම අර විශේෂයෙන් කිව්වේ මහා බැංකුවේ විශේෂ ආයතනයක් අපි ස්ථාපනය කරලා තිනවා තමන්ගේ ගැටලු ප්‍රශ්න පිළිබඳව උන්ට යොමු කරන්න. ඒ ගැටලු යමු වුණොත් මහා බැංකුවෙන් විශේෂයෙන් ඒ බැංකුවට යොමු කරලා ඔවුන්ගේ ගැටලු විසඳීමට කටයුතු කරනවා. දොරකතනින් ඉන්නවා තවත් කෙනෙක්. ආයි බොන්න ඔබට. ආයි බොන්න. ඉදිරිපත් කරන ඔබේ ප්‍රශ්නය. පුණ්‍යයෙන් කතා කරන්නේ. මම ණයක් කරන් තිබ්බා බැංකුවකින්. ඊට පස්සේ ණය මුදල මම දැන් රේඩියෝ වල ටීවී වල කතා කරා දිගටම මේ වාරිකයි පොලියයි කල් දෙනවා කියලා. නමුත් මට වාරිකය කල් දීලා දෙනවා පොලිය හැම ලක්ෂ 4 ගානක් අපලා තිබ්බා. ඒකට සාමාන්‍ය මම ගොඩක් සපල්තාවය රැපත්නම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඊට ඉතල කලමාස කියලා දැන්නා දැන්නට පස්සේ කිව්වා අපිට කරන්න බෑ නෑ මහජන බැංකුවේ නාමයන් සඳහන් නොකරෙමු. ඔබතුමන්ගේ ප්‍රශ්නේ පැහැදිලි, අපිට උත්තරයක් දෙන්න පුළුවන්ද? දැන් මම මුලින් සඳහන් කරපු විදිහට 2020 මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ ඉදිරිපත් කරලා තියෙන චක්‍රලේඛනවල හැටියට බැංකු වලට පොලිය අය කරගැනීමේ හැකියාවක් නැහැ මේ සහන කාලයේදී. ඒක අනිවාර්යයි. ඒ චක්‍රලේඛන හැටියට ඒක තමයි කළ යුත්තේ. යම් කිසි විදියකින් ගනුදෙනුකරුවෙක් බැංකු වලට ඉල්ලා සිටියා නම් ඔහුගේ තියෙන මුදලින් අදාළ පොලිය අඩු කරගන්න කියලා මම මුලින් කියපු විදියට ඒ විදියට තමයි බැංකුවකින් මුදල් අය කරගත හැක්කේ. එල්ලීමක් ලැබුණොත් අඩු කරගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ සහන කාලයේදී තමුන් නීත්‍යානුකූලව ලිඛිතව යම් ඉල්ලීමක් ඕනම බැංකුවකින් ඉල්ලලා තිබ්බනම් ඔබ ඒ ව්‍යාපාරය කොවිඩ් වසංගතයෙන් ආබාධයට, ඒ කියන්නේ යම් කිසි ක්‍රමයක ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන බව දැනගත්තා නම් මම හිතන්නේ බැංකුව බැඳී ඉන්නවා කිසිම මේකක් නැතුව ඒ පොලි අය නොකරීමට. ඒ නිසා මම හිතන්නේ මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපි බැංකුව පිළිබඳව සාකච්ඡා කළ යුතු නැහැ. අර කියපු විදිහට කල්මනාකාරීත්වය ඒ පිළිබඳව අවබෝධයක් නැතුව කටයුතු කරලා තියෙනවා නම් මම හිතන්නේ ගනුදෙනුකරුවන්ගේ වරදක් නැහැ. ඒ පිළිබඳව අර මහා බැංකුවේ තියෙන වෙනත් ආයතනයට තමුන්ගේ ඉල්ලීම කරන්න. 0112255363 63 තවදුරටත් ඔබට විරුද්ධයි බැලුම්ගල Facebook පිටුව ඩැවිත් ඔබේ ප්‍රශ්නය කමෙන්ට් කරන්නත් පුළුවන්. අවසර දෙන්න යලිත් කෙටි විරාමයකට මේ විරාමෙන් පස්සේ ඉක්මනින්ම අපි නවත මුණ ගැහෙනවා ඔබේ ප්‍රශ්නවලට බැංකු හා සබැඳි ප්‍රශ්නවලට උත්තර හොයන්න. Neth FM Balumgala Anthima Satana. බැලුම්ගල අන්තිම සටන අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සභාපති DFCC බැංකුවේ ප්‍රධාන විධායක නදහරි ලක්ෂ්මන් සිල්වා මහත්මයා සමග. දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන් ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මහත්මයා මම මේ ගම්පහින් දර්ශන කියලා කෙනෙක් කතා කරන්නේ.
මම රාජ්‍ය බැංකුවකින් ණයක් කරන් තියෙනවා. මම අරගෙන ඒක කිසිම කරදරයක් නැතුව ගෙවාගෙන ආවා මේ මාර්තු මාසේ නකම්. ඔව්. ඊට පස්සේ මාර්තු මාසෙන් පස්සේ මේ මට හැකියාව තිබුණා මම තීර මේ හයර් කළා මේ තමා මෙයා කරන්නේ. ඒක ගෙවාගෙන ආවා. ඉතින් දැන් මේ කොවිඩ් උදේ නිසා මට බැරි වුණා. ඊට පස්සේ මම මාස 3ක් දැන් කාණ කාලයක් දෙනකොට මම කතා කළා ඒ සාන කාලය ලැබුණේ නැහැ. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ පොලිය හදලා තියෙනවා ලක්ෂයක්. පොලිය විතර. අර නොගුපු මාස වලට. ඊට පස්සේ මම මේක දැන් වාරික දෙකක් දැම්මා. දෙකක් දැම්මම මේක මුදලින් නෙමෙයි අඩු වෙන්නේ පොලියෙන් තමයි අඩු වෙන්නේ. ඉතින් ඒ දැන් ඊට පස්සේ දැන් ආයි මේ වුණාට දැන් ආයි ගවගෙන ප්‍රෝ දැන් ආයි මාස දෙකකින් ආයි මම දාලා නැහැ. හ්ම්. දැන් මා දැන් එහෙම වෙච්චහම දැන් අපි අන්ත අසරණ වෙනවනේ මහත්ත. හ්ම්. දුරකටනේ ඉන්න අපි උත්සාහ කරමු මේ සඳහා උත්තරයක් හොයාගන්න. නැ දැන් ඔය ගොඩාක් දුරට ගැටලු තියෙන සමහර ගනුදෙනුකරුවන් බැංකුවට යන්නේ නැතුව බැංකුවේ කළමනාකාරීත්වය හමු නොවි ලිඛිතව ඒ ඉල්ලීම් කළා ඊළඟට ඒ සහන ලබා ගැනීමේ අරමුණින් ඉන්න එකකින් මම හිතන්නේ පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මොකද්ද අපි හිතන්න ඕනේ මේ ව්‍යාපාරික ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ජනතාවගේ 90%ක් 100%ක්ම මේ ගැටලුවට මුහුණ දුන්නා. එතකොට ඒ වගේම මේ බැංකුවල අපි දන්න තරමින් ඒ බැංකුවල ඉන්න සියලුම ගනුදෙනුකරුවන් වලට මේ පෞගේ මාර්තු මාසේ ඉඳන් ගොඩක් ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් ක්‍රමවේදයන් අනුගමනය කරන්න ගියාම ගොඩක් ගැටලු ඇති වෙලා තියෙනවා. නමුත් ඒක අපේ වැරදක් බැංකුවලින්. මම හිතන්නේ මේ මහජනතාවටත් මම හිතන්නේ වගකීමක් තියෙනවා. තමුන්ගේ ගැටලුවක් තියෙනවා නම් ඒගිල්ලා විශේෂයෙන් ඒ කළමනාකාරීත්වය හමු වෙලා සාකච්ඡා කරන්න. අපි මේ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රමවේද කීපයක් ඇති කරලා තියෙනවා. මහ බැංකුවෙන් නියම නිතරම බැංකු ආයතනවල ප්‍රධානීන්ට නියම කරලා තියෙනවා මේ වාගේ ගැටලු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන්න කියලා. වෙබ්සයිට් එක හරහා තමුන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්, ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කෝල් සෙන්ටර්ස් තියෙනවා, ඒවට ආයතනයට සම්බන්ධල ගනුදෙනු කතා කරන්න පුළුවන්. ඒ ශාඛාවක කළමනාකාරීත්වය පිළිබඳව තමුන්ට සහනදායි ක්‍රමයක් නැත්නම් උත්තරයක් දෙන්නේ නැත්නම් මහා කළමනාකාරීත්වයට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඒ ක්‍රමවේදයන් හතර අනුගමනය කරොත් එහෙම ගොඩක් දුරට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි. දැන් අර සහන කාලයේදී පොලිය මම අර මුලින් කිව් විදිහට මහ බැංකු චක්‍රලේඛන අනුව අපි බැංකු බැඳිලා ඉන්නවා. ඒ ව්‍යාපාර හෝ පෞද්ගලික ණයගත් අයට යම්කිසි ගැටලුවක් සිදු වෙලා තියෙනවා නම් මේ කොවිඩ් වසංගතයේදී ඒ අයට සහන කාලය ලබා දෙන්න අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒ සහන කාලය තුලදී ණය වාරික සහ පොලි අය නොකිරීමට අපි බැඳිලා ඉන්නවා. එනිසා මං හිතන්නේ යම් කිසි කළමනා ආයතනයක ශාඛාවක් හෝ කළමනාකරුවෙක් ඒ වගේ දෙයක් කරන්න හදනවා නම් මම හිතන්නේ ඒක වැරදි දෙයක්. මේ අවස්ථාවේ මං හිතන්නේ ඕනු තේරුම් ගන්න ඕනේ මේ රටේ ව්‍යාපාරික ජනතාවත් අනිත් අයත් මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව. එනිසා මං හිතන්නේ ඒක විශේෂයෙන් ඒ කළමනාකරුවට කරුණු පැහැදිලි කරලා ඒ මුදල අය කරලා තියෙනවා නම් නැවත ඒ මුදල ලබා ගැනීමටත් ඒ සහන කාලය හරි විදියට ලබා ගැනීමටත් කටයුතු කරන්න. ඒ වගේම යම් කිසි ගැටලුවක් මේ පිළිබඳව ඒක විසඳීමක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කරුණු දෙකක් කරන්න පුළුවන්. එකක් පුළුවන් මහ බැංකුවේ අර මම කියපු විශේෂ කවුලුවට ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ කියන ඒ විශේෂ කවුලුවට පැමිණිලි කිරීමෙන් ඔවුන්ට පුළුවන් මේ පිළිබඳව මැදිහත් වෙලා කරුණු ඉදිරිපත් කරන්න. ඊට අමතරව අපි බැංකු කරුවන් හැටියට කෙනෙක්ව අපි පොයින්ට් කරලා තියෙනවා ඔම්බස්මන් හැටියට. මේ විදිහේ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කියනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ ඔම්බස්මන්ට ලියුමක් ලියලා ඔවුන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ගුවන්විදුලියේදී අපි මේ කතා කරන වෙලාවේ බැංකුව ගැන සඳහන් නොකළාට විශේෂයෙන් ඒ බැංකුව මොකද්ද, ශාඛාව මොකද්ද, ණය මුදල මොකද්ද, වාරිකේ මොකද්ද හේතුව කරුණු ඉදිරිපත් කරොත් ඒ ඔම්බස්මන්ටත් පුළුවන් වෙයි කරුණු පැහැදිලි කරලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න. සුජිත් ප්‍රේමරත්න බැලුම්ගල Facebook පිටුවේ සරහණක් තවමින් අහනවා ලීසින් සඳහා මේ කියන පොලිය අඩු කිරීම නැද්ද කියන ප්‍රශ්න කරන්නේ. ඒ අතර කිත්සිරි චාමර කියනවා මම ත්‍රිවිල් එකක් ගත්තා ෆිනෑන්ස් කරලා, සහන කාලය තිබිලත් මට එයාලා කියනවා 80,000ක් හිඟ තියෙනවලු, වාරිකේ 17,400යි, පොඩියට කෑම කඩයක් කරගෙන යන කෙනෙක් ඔහු. දැන් මේ ලීසින් ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍ය ණය ක්‍රමයට අදාළ ක්‍රමයක් නෙවෙයි. ලීසින් කියලා කියන්නේ ස්ථීර වාරිකයක්, මාසික වාරිකයක් කාලයක් පුරා ගෙවන්න පොරොන්දු වෙලා ගන්න ක්‍රමයක් ණය ක්‍රමයක්. ඒ නිසා දැන් අර මුලින් සඳහන් කරපු විදිහට සාමාන්‍යයෙන් ව්‍යාපාරික ණයක් එහෙම නැත්නම් නිවාසයක් හදා ගන්න ගත්ත ණයක් පෞද්ගලික ණයක්
අඩු වෙන වාරික පොලි ක්‍රමයට ගත්ත පොලි ප්‍රතිශතයකට ගත්ත ණය මුදලක් තමයි බැංකුවකට සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ පොලිය වෙනස් කිරීමක් කරන්න. නමුත් ලීසින් කියන්නේ වෙනම ක්‍රමයක් වෙනම නීතියක්. ඒ නිසා ගිවිසුමකට බැඳුනම් පස්සේ ගනුදෙනු කරුවන් බැඳිලා ඉන්නවා ඒ වාරිකයේ ගනුදෙනු අවසන් වෙනකන් ගෙවන්න. යම් කිසි අවස්ථාවකද මේක විශේෂ අවස්ථාවක් මේ ලංකාවේ මේ වගේ තිබිලා නැහැ. පොලි අනුපාතය මේ විදිහට අඩු වීම. ඉතින් ඒ නිසා මං හිතන්නේ හොඳම සුසු ක්‍රමය තමයි මේ ලීසින් වැඩි පොලියකට ගෙවන්න ඉන්න කෙනෙක් නම් වහාම එම ආයතනයට ගිහිල්ලා බැංකු ආයතනයට හෝ ෆිනාන්ස් ආයතනයට ගිහිල්ලා ඉල්ලීමක් කරන්ඩ මෙම ලීසින් කොන්ත්‍රාත්තුව මේ වෙලාවේ අවසන් කරලා මට අලුත් කොන්ත්‍රාත්තුවක් නම පොලි අනුපාතයට දෙ ලබා දෙන්න කියලා. ඒක තමයි තියෙන නීත්‍යානුකූල ක්‍රමය. ඒ ඇරෙන්න තියෙන ගිවිසුමට වෙනස් කිරීම කරන්න හරි අමාරු. ඒ නිසා මං හිතන්නේ සුදුසුම ක්‍රමය තමයි ඒ ආයතනයේ ගිහිලා සාකච්ඡා කරලා මේ විදිහට මට වැඩි පොලියක් මට ගෙවන්න සිද්ධ වෙනවා. මේ වාරික වැඩි, දැන් තියෙන පොලිය අඩුයි. ඒ නිසා මට අලුත් ලීසින් එකක් ලබා දෙන්න මේ තියෙන ලීසින් එක නිදහස් කරන්න. ඉතින් මේ විදිහට ක්‍රම බෙද තියෙනවා. බැංකු හරහා කරන ගනුදෙනු දිරිමත් කරමින් තිබෙනවා. මේ පුළුවන් තරම් මේ සල්ලි කොළ නැත්තම් කාසි පාවිච්චිය වෙනුවට මේ කෑෂ්ලස් ට්‍රාන්සැක්ෂන්ස් වලට මේ සල්ලි නැති ගනුදෙනු වලට දිරිමත් කරමින් තිබෙනවා. එසේ තිබියදී දැන් මේ ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෙරුම් හලකට මම ගියා පෞද්ගලිකව. මම සාමාන්‍යයෙන් ගෙවීම කරන්නේ මගේ කාඩ් පත පාවිච්චි කරලා. නමුත් මේ ගියපු දවසේ කාඩ් පත පාවිච්චි කරන්න අවසර ලැබුණේ නැහැ. ඔවුන්නේ පහසුකම తాවකාලිකව අත්හිටවලා. මේ ගැන හොයලා බලවපුවම ඔවුන් කියන්නේ අපිට අපේ කෑෂ් ෆ්ලෝ එකේ එහෙම නැත්නම් මේ මුදල් සංසරණය පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා බැංකු හරහා මුදල් එනකන් ඉන්න බෑ කියලා. එතකොට මේක පොඩි පරස්පරයක් තියෙනවා ප්‍රතිපත්තියේ සහ ප්‍රායෝගික භාවිතයේ. මොකක්ද මේ හේතුව? ඔය දිශාංගේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. දැන් අපි බැංකු හැටියට අද තියෙන මේ කොරෝනා වසංගතයේ පිළිබඳව යම් කිසි මන් දැන සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එක සෞඛ්‍ය අංශ තමයි ඒක දන්නේ. කාසි නෝට්ටු පාවිච්චි කිරීමේදී මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙන බවට සෞඛ්‍ය අංශ වලින් පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ නිසා අපි බැංකු කරුවව හැටියට ගිය මාර්තු මාසයේ ඉඳන් ගොඩාක් දුරට ගනුදෙනු කරවන්න අපි යොමු කරනවා. ගනුදෙනු කිරීම සඳහා කාඩ් යන්ත්‍ර, ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම සඳහා පාසුකම් ලබා ගන්න කියලා අපි ඉල්ලීම් කරනවා. වාගේ ප්‍රශ්නේ කිලින්ම අපි උත්තරයක් ලබා දුන්නොත් ඔබ පාවිච්චි කරේ ක්‍රෙඩිට් කාඩ් පතක් නම් ඒ ක්‍රෙඩිට් කාඩ් පතට යම් සීමාවක් බැංකුව විසින් ලබා දීලා තියෙනවා නම් අපි උදාහරණයක් වශයෙන් ඔබට ලක්ෂ 5ක ණය සීමාවක්ද ක්‍රෙඩිට් කාඩ් පතෙන් ලබා දීලා තියෙන්නේ කියලා කිසිම බැංකුවක් ඒ ක්‍රෙඩිට් කාඩ් පතේ ලක්ෂ 5 මුදල ලැබෙන ඒ ප්‍රමාණයම පාවිච්චි කරනකම් ඒ ක්‍රෙඩිට් කාඩ් පත නවත්ීමේ කිසිම මේකක් නැහැ. එතකොට යම් කිසි සේවා ලාභියෙක් සේවා දායකෙක් කවුරු හරි පෙට්‍රල් ආයතනය හරි වෙනත් වෙළඳාම් කරන කෙනෙක් හරි ඔබට කියනවා නම් බැංකු වලින් මුදල් ගෙවීම පමා කරනවා කියලා ඒක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම වෙන්න ක්‍රමයක් නැහැ. මේ අපි ක්‍රෙඩිට් කාඩ් අපි මේ පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් ලංකාවට පමණක් අදාළ ක්‍රෙඩිට් කාඩ් නෙවෙයි. මේවා වීසා, මාස්ටර් කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් මේවා ඔක්කොම මුළු ලෝකයේ පුරා විහිදිලා තියෙන ක්‍රෙඩිට් කාඩ් ජාලය. ඒ නිසා අපිට බෑ අපේ බැංකුවකට ඕන වුණ විදියට ගනුදෙනු සඳහා සෙටල් කරන්නත් ගනුදෙනු පියවීම සඳහා ක්‍රමවේදයක් නැහැ. මේ සම්පූර්ණ ගනුදෙනු පියවන්නේ දැන් වීසා කාඩ් පතක් නම්, මාස්ටර් කාඩ් පතක් නම්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් කාඩ් පතක් නම් ඒක අපි ජාත්‍යන්තර ක්‍රමවේදයට අපි බැඳිලා තියෙන විදියට තමයි මුදල් හුවමාරු වෙන්නේ. ඒ නිසා ඔයා අද යම් කිසි ආයතනයකින් ගිහිල්ලා යම් සේවයක් ලබාගෙන කාඩ් පත පාවිච්චි කරා නම් පැය 24ක් ඇතුළත ඒ මුදලේ සැපයුම් කරවට ලැබෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ ඒ මුදල් බැංකු වලින් ගෙවීම පමා කරනවා කියන එක. නමුත් එකම දෙයක් වෙන්න පුළුවන් තියෙන්නේ තමුන්ගේ පෞද්ගලික ගනුදෙනු කරුවන්ගේ කාඩ් පතේ යම් ගැටලුවක් නිසා. ඒ කියන්නේ ගෙවීම් පමා කරලා නැත්නම් හිග ගෙවීම් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලට බැංකුවට පුළුවන් ඒ කාඩ් පත ලොක් කරන්න. ඒ කියන්නේ කාඩ් පත පාවිච්චි කිරීමේ අවස්ථාව නොලබා දෙන්න. එහෙම නැත්නම් දෙවෙනි කාරණේ තමයි ඒ කාඩ් පතේ තමුන්ට ලබා දීලා තියෙන සීමාවට වඩා තමුන් ප්‍රයෝජනෙට අරන් තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඔටෝමැටිකලි එක ලොක් වෙනවා. ඉතින් ඒ ඇරෙන්න. නමුත් ඒකටත් අපි පහසුකම් ලබා දීලා දෙනවා බැංකුව වලින්. ඒ වගේ ගනුදෙනු කරුවන්ට බැංකුව සමග සම්බන්ධ වෙලා తాවකාලික වැඩි කිරි ගැනීමක්. ඒ වගේ කරන්න අවස්ථාවක් ලබා දීලා දෙනවා. ඒ ඇරෙන්න කිසිම අපිත් ගොඩාක් දුරට උනන්දු කරන්නේ ගනුදෙනු කරවන්න කාඩ් පත් වලින් ගනුදෙනු කරන්නයි කියලා. අපිට අවසර දෙන්නේ අලිත් කෙටි විරාමයකට අපි ඉක්මනින්ම මුණ ගැහෙමු. තවදුරටත් බැංකු ගැන, බැංකු සහ බැඳි ප්‍රශ්න ගැන කතා කරන්න. අන්තර්ජාලික මුදල් උපයන්න ඉගෙන ගන්න ඇතිස් ඉන්ටර්නැෂනල් එඩුකේෂන් සෙන්ටර් 0766 375 375. Neth FM Balumgala, Anthima Satana.
බැංකු හා බැඳි ප්‍රශ්න වලට බැලුම්ගල අන්තිම සටනේ අපි අද උත්තර හොයමින් ඉද්දී තැන් කීපයකදීම කියුණා මේ විසඳ ගන්න බැරි ප්‍රශ්න හිරවැච්චි ප්‍රශ්න තිබෙනවා නම් ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ වෙනුවෙන්ම පිහිටුවා තිබෙන විශේෂ කවුලුවකට දෙපාර්තමේන්තුවකට පැමිණිලි කළ හැකි බව බොහෝ දෙනා අපිට දුරකථනයෙන් කතා කරමින් ඒ වගේම බැලුම්ගල Facebook පිටුවේ සටහන් තබමින් WhatsApp සහ Viber පණිවිඩ එවමින් විමසා සිටිනවා එහෙම මේ දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා නම් කවුලුවක් ඇරලා තියෙනවා නම් ඔවුන් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද දුරකථන අංකයක් ලබා දෙන්න කියලා මෙන්න දුරකථන අංකය 011 247 7966 ලියාගන්න බැරි වුණා නම් අද වැඩසටහන අවසානයේදී මම නැවත මේ දුරකථන අංකය කියන්නම් ලියාගන්න සූදානම්ින් ඉන්න සභාපතිතුමනි දැන් COVID-19 ව්‍යසනයත් එක්ක මුළු ලෝකෙම අලුත් සාමාන්‍යයකට හැඩගැහිමින් හුරු වෙමින් ඉන්නවා. එහෙම වෙද්දී දැන් බැංකුවලට ඇතුළු කරගන්නා ගනුදෙනුකරුවන් සම්බන්ධිනුත් යම් සීමා පනවා තිබෙනවා. ඒත් දැන් ගනුදෙනු සිදු කරන්න එපයි. ගනුදෙනුකරුවන්ට තියෙන අවස්ථාව මොකක්ද? බැංකුවට එන්නේ නැතුව ගනුදෙනුව කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගනුදෙනු කරගන්න ගියාම දැන් ටිකක් වැඩේ පරක් වෙනවද? ඇත්තටම දැන් අපි ගිය මාසෙත් මම විශේෂයෙන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලීමක් කරා බැංකු වෙනුවෙන් විශේෂයෙන් මේ ලොක්ඩවුන් වෙලා තියෙන ප්‍රදේශ ඒ කියන්නේ සීමාවන් පනවලා තියෙන ප්‍රදේශවල අපිටත් බැංකු වලට දැන් අර පළවෙනි කොවිඩ් වසංගතය මාර්තු මාසේ වගේ නෙමෙයි මේක ඉතාමත්ම විශේෂයෙන් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන නිසා අපිටත් අපේ සේවකයන් ඒ ශාඛා කාර්යාල වලට ගෙන ගැන්වීමේ නොහැකියාවක් තියෙනවා. පොලිසියෙන්ුත් අපිට සීමාවල් පනවලා තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීමත් ඉතාමත් වැදගත්. ඉතින් අපේ සමහර මේ පහළ තියෙන ප්‍රදේශ වලට ගනුදෙනු කරවන්න යාම අපේ සේවකයන්ට යෑමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් අපි බැංකු කරුවන් හැටියට අපේ වගකීමක් තමයි අපේ සේවක සේවිකාවන් ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම බැංකුවට එන ගනුදෙනු කරවන්න ආරක්ෂා කර ගැනීමත්. ඒ නිසා තමයි අපි ගොඩාක් දුරට උපදෙස් දෙන්නේ ගනුදෙනු කරුවන්ට දුරස්තව බැංකු වලින් පිටව ගනුදෙනු කරන්න පුළුවන් තරම් යොමු වෙන්න කියලා. ඒ සඳහා ක්‍රමවේද අපි කීපයක් ඇති කරලා තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි ඒ බැංකු ජාලවල තියෙන ATM සහ CDM. ඒතර බැංකුවේ ප්‍රවිෂ්ඨයට ඇතුළට එවීමේ අවස්ථාවක් නැහැ. ATM ජාලය හරහා CDM ජාලය හරහා තමුන්ගේ මුදල් තැන්පත් කරන්නත් පුළුවන්. මුදල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සියලුම ATM යන්ත්‍ර CDM යන්ත්‍ර ලංකා ක්ලියර් කියන ආයතනයේ මහ බැංකුවේ යටතේ අපි මේවා ඔක්කොම සම්බන්ධ කරලා තින්නේ. ඒ නිසා ගනුදෙනු කරුවෙකුට අපි තුමු විශේෂයෙන් ඒ බැංකුවේ ගනුදෙනු කරුවෙකුට ඒ බැංකුවට මෙය යොයුතු නැහැ. තමුන්ගේ ගනුදෙනු කිරීම සඳහා ඕනම බැංකු ජාලයේ තියෙන ඕනම ATM යන්ත්‍රයකින් CDM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බැංකු ගාස්තුත් වැඩි කියලා බොහෝ චෝදනා තිබෙනවා. මේ ATM ගනුදෙනු වලදී සමහර විට දැන් ඔබ තුමන් සඳහන් කරන වගේ මම A බැංකුවේ ගනුදෙනු කරුවෙක්. හැබැයි මම B බැංකුවේ ATM යන්ත්‍රයකින් තමයි මුදල් ගන්න. එතකොට ගාස්තුව වැඩි. අර ණය පිළිබඳවත් මේකම තියෙනවා. හෑන්ඩ්ලිං චාර්ජස්. ඒක ඇත්තරම දැන් පහුගිය මාස 6ක් පුරා මහ බැංකුවේ නියෝගයේ යටතේ මෙම ගනුදෙනු කිරීම සඳහා පාසුකම් සැලසීමට ඒ ගාස්තු සම්පූර්ණයෙන් අපි ඒවා වේව් කරන්න කටයුතු කරලා තිනවා. සමහර එක ආයතනයක් දෙකක් ඇති. නමුත් ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ ඒ වගේ මුදලක් අය කළත් ඒ බැංකුවට කතා කරොත් ඒ මුදල ආපහු රිෆන්ඩ් කරයි. අපි බැංකුව හැටියට අපි බැඳිලා ඉන්නවා මේ ආයතනයෙන් සියලුම ගනුදෙනු කරුවන්ට ඒ පාසුකම් ලබා දෙන්න. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාවේදී මේ වැටුප් ගෙවන සේවාදායකයෝ ඒ වගේම සැපයුම් කරුවන්ට මුදල් ගෙවන අනිකුත් නිෂ්පාදකයෝ අනිකුත් ආයතන මේ වෙලාවේදී චෙක්පත් පරිහරණය කිරීමත් මම හිතන්නේ අඩු කරොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද ඒ අයට පුළුවන් වෙනවා අන්තර්ජාල බැංකු කටයුතු මාර්ගයෙන් ඔවුන්ට අන්තර්ජාල මේ ගිණුම භාවිතා කරනවා නම් මේ මුදල් හුවමාරු කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඒතරේ බැංකුවකට පැමිණීමට අවශ්‍යතාවයක් නැහැ. චෙක්පත් කිය නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. බැංකුව සම සම්බන්ධ වෙලා ඒ මුදල ඒ ගනුදෙනු කරවන්න කෙලින්ම මුදල් ලබා දීමට කරන්න පුළුවන්. දැන් සේවාදායකයෝ සාමාන්‍යයෙන් සේවකයෝ 50ක් 100ක් 200ක් කියන ආයතනයකට මෙම මුදල් තනි තනිව බැර කිරීමේ කාලයත් වැඩි වෙනවා. ආරක්ෂාවත් මදි. ඒ නිසා ඒ ආයතනයට පුළුවන් සම්පූර්ණ ගනුදෙනු කරන බැංකුවට කියන්න මෙන්න ගනුදෙනු කරුවන් 100 50 200 මේ මුදල සම්පූර්ණයෙන් බැර කරන්න ඕනට. ඒ බැර කරන් පස්සේ ඒ ගනුදෙනු ලැබිය යුතු පුද්ගලයන්ට පුළුවන් ATM ජාලයට CDM ජාලයට කියලා මුදල් ලබා ගන්න. ඒ වගේ ඩෙබිට් කාඩ්පත් ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත් මේවා පාවිච්චි කරන් අන්තර්ජාලය මගින් ගනුදෙනු කරන්න තමයි මේක හොඳම අවස්ථාව.
අවස්ථාවේදී මේ පහසුකම් දැන් ඇති කරලා තියෙනවද? ඇත්තටම කියනවා නම් 2020 මාර්තු මාසයේ වෙනකොට සියලුම බැංකු මේවා ආරම්භ කරලා තියෙනවා. දැන් මේවා හොඳටම ක්‍රියාත්මක වෙන බව තමයි මගේ අදහස. එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් යම් කිසි ඔබතුමා කිව්වා වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අය කර ගැනීම පිළිබඳ වහාම ඒ ගනුදෙනු කරන බැංකුවට දන්වන්න කියන එක තමයි මට කරන්න පුළුවන් එකම ඉල්ලීම. අද අපි Neth Fm Balumgala අන්තිම සටනේදී කතා කරේ බැංකු හා සබැඳිව තිබෙන ප්‍රශ්න පිළිබඳව. මේ සංවාදයේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමේ සභාපති DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහත්මයා. ඔබතුමන්ට දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා. කාර්යබහුල දාසනක උනත් අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම අර කලින් සඳහන් කළා විසඳ ගන්න බැරි හිරවෙච්ච ප්‍රශ්න තිබෙනවා නම් බැංකුවේ ශාඛා කළමනාකාරතුමා සමග කතා කරලා උත්තරයක් නැත්නම් බැංකුවේ මහා කළමනාකාරත්වයට කියලාත් උත්තරයක් නැත්නම් මහා බැංකුවේ වෙනුවෙන්ම විවෘත කරලා තිබෙන කවුලුවට පැමිණිල්ල අරන් යන්න කියලා වැඩසටහනෙදි කියුණා. ඒ පැමිණිල්ල කවුලුවට අරන් යන්න පුළුවන් දුරකථන අංකය නැවත මතක් කරනවා කියලා ලියා ගන්න 0111 247 7966 0111 247 7966. ඒ මතක් කිරීමත් සමග අදට බැලුම්ගල අන්තිම සටන අපි අවසන් කරන සූදානම් වෙන්නේ මට මැදිරියේ උදව් කළා තාරක නිෂ්පාදන සහාය චාමිකගෙන් ඔවුන්ටත් ස්තුතිය. දිලිනගේ සහාය අපි විශේෂයෙන් මතක් කරනවා. Facebook කරහා අපව බලන්න සැලැස්වේ ඔහු. නැවත ස්තුතියි ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමේ සභාපතිතුමන්ට ලක්ෂ්මන් සිල්වා මහත්මයාට. අපි තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්. මම ඩිල්ෂාන් සඳ කැකුළු මඩවල. Neth Fm Balumgala අන්තිම සටන.